මේ දැල්ල පත්තු කරලා මේ කුඩා එළිය නිවෙන්න නොදී තියාගන්න කොච්චර උත්සාහයක් ගන්න ඕනේද? ඒ අඳුර මකන එළියක් අපට ඕනේ නිසා. ඒ එළිය සෙත් එළියක්. සෙත් එළියක් කියනකොටම මතක් වුණේ සමනල කන්ද මුදුනේ තියෙන දොළොස් මහ පහන නේද? අහලා තියෙනවද රටේ ආර්ථික අඳුර මකන්න පුළුවන් එවැනි එළියක් දැල්වෙන තැනක් ගැන? ඒ එළිය දොළොස් මහක් නෙවෙයි, අවුරුදු 10ක් එක දිගට නිවෙන්න නොදී තියාගන්න ඕනේ. ඒ දැල්වෙන්නේ නිකම්ම පහනක් නෙවෙයි, පහනකට වඩා එක මැජික් උඳුනක්. කොරෝනාවත් ගංවතුර ආවත් ඒ එළිය නිවෙන්න බෑ, නිවෙන්න දුන්නෙත් නැහැ. ඒක කලේ මහා මැජික් කාර්යෝ ටිකක්. වැඩසටහනේ අපේ අරමුණ මොකක්ද? අතහමාරන තවත් හිනාවෙන්න පුළුවන් ටෙලිනාට්‍යයක්ද? එමත් නැත්නම් සුපිරි තරු හඳුන්වල දෙන රියලිටි වැඩසටහනක්ද? නැත්නම් ත්‍රාස ජනක වාර්තා වැඩසටහනක්ද? අපේ අරමුණ තමයි අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න සන්නිවේදන දායකත්වය ලබා දීම. වාරයේ වැඩසටහනින් බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදන ආර්ථිකයට ජාතික ආර්ථිකයට කර්මාන්තවලින් ලබා දෙන දායකත්වය දැනට තියෙන්නේ 15%. ඒක 25% දක්වා වර්ධනය කිරීම. අපේ රටේ ශ්‍රම බලකාය ව්‍යවසායකයෝ ශ්‍රම බලකායෙන් ව්‍යවසායකයෝ ඉන්නේ 2.9%. ඒක සංවර්ධනය වෙන්න කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඒක 10%ටවත් රැගෙනීම සඳහා දායකත්වය ලබා දීම. ඒ වගේම තව කාරණාවක්. අපේ රට ව්‍යාපාරයක් කිරීමට සුදුසු රටවල් අතර ඉන්නේ 99 වෙනි ස්ථානයේ. ඒ ස්ථානය 50ට 15 ඉලක්කමක් දක්වාවත් රැගෙන එන්නට ඕනේ. ඒ සඳහා අපි සන්නිවේදන මෙහෙවර දියත් කරන්නට යන්නේ. මේ ගැන හැමෝම අවධානය යොමු කරලා රටේ ජනතාවයි බලධාරීන් නිලධාරීන් ඔක්කොම එකතු වෙලා
මේකට අවශ්‍ය පහසුකම් ටික සලසන්නට ඕනි. අන්න ඒකට අවධානය ගන්නයි අපි මේ වැඩසටහන යන්නේ. මතක තියාගන්න, අපිත් හඳුන්වලා දෙනවා සුපිරිතරු සුපිරිතරු. අන්නේ තරු ඉන්න තැනක් තමයි මේ PGP Glass Ceylon PLC. ඊය සතියේ මතකද ඔබට මැජික් එකක් පෙන්නනවා කියලා කිව්වා? මැජික් බෝතලයක් පෙන්නනවා කියලා කිව්වා? බෝතල් හදන මැජික් එකක් පෙන්නනවා කියලා කිව්වා? ඒ පොරොන්දු ඉෂ්ට කරන් තමයි ලෑස්ති. යමු, මේ මැජික් කාර්යෝ ඉන්නේ ඇතුලේ. එමු මාත් එක්ක. පොරණ වගවත්ත ප්‍රදේශයේ පිහිටි PGP Glass Ceylon PLC ආයතනය ලංකාවේ වීදුරු බෝතල් හදන එකම ආයතනය. ලොකු ඉතිහාසයකුත් මේ ආයතනයට තියෙනවා. I am very happy to connect with for the first time with local Sri Lankan people through an electronic medium and to talk about my company which is called as PGP Glass Ceylon PLC, which is very famously known as glass company. This company was established in 1955 and taken over by Piramal Glass in 1999. So almost from last 25 years we are present in this country. Currently we are a portfolio company of Blackstone, one of the largest private equity companies of the world, and we are present in this in Sri Lanka from last 25 years. ඕනෙම අභියෝගයක් ජය ගන්න උත්සාහවන්ත මිනිසුන්ට පුළුවන්. PGP ඉංජිනේරුවන්, තාක්ෂණික ශිල්පීන් ඒ උත්සාහය එක දිගට රඳව ගන්න එකත් හරිම පුදුමයක්. මුලින්ම අපිට ඕන කරනවා වීදුරු නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන මිශ්‍රණය හදාගන්න. අපි ඒකට මිශ්‍රණාංශයේදී ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට සිලිකා වැලි, ඊට අමතරව ඩොලමයිට්, කැල්සයිට්, ෆෙල්ස්පා, සෝඩාෂ් කියන අමුද්‍රව්‍යත් නියමිත බර ප්‍රමාණයකට අනුව මිශ්‍රණය කරලා ඒ අදාළ මිශ්‍රණය හදාගන්නවා. ඊළඟට කරෙන්නේ මේ මිශ්‍රණය උදුන් අංශයට යොමු කිරීම. හිතා ගන්නත් බෑ මේ ලෝදිය උඳුන නිවෙන්න නොදී එක දිගට අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක් තියාගන්න ඕනේ. බෝතල් හදනකොට මේ බෝතල් හැම එකකටම අච්චුවක් ඕනේ, මෝල්ඩ් එකක් ඕනේ. මේ තියෙන්නේ මෝල්ඩ් එකක්. මේ වගේ මෝල්ඩ් කී දහහක් නම් හදන්න වෙනවද? විතරක් නෙවෙයි, ඒ හදන හැම මෝල්ඩ් එකක්ම, හැම අච්චුවක්ම, හැම මොහොතකම සුපරීක්ෂාකාරීව හොයා බලන්න ඕනේ. වර්ෂ 2007 අපේ ආයතනයේ රත්මරණී පැවති ප්‍රඩක්ෂන් එක හොරණට ශිෆ්ට් කිරීමේදී අපගේ නිෂ්පාදන ධාරිතාවේ ටොන් 100 සිට 250 දක්වා වර්ධනය කරන ලද ඒ අවස්ථාවේදී අපිට අවශ්‍ය වුණා ජාත්‍යන්තර වෙළඳපොළක් සොයා ගැනීම සඳහා. එහිදී අපි ලෝකයේ සිටින දැවැන්තීන් සමග තරඟ වැදීමට අවශ්‍ය දේ කුමක්දයි කියලා සොයා බැලුවා. අපිට තේරුණා අපේ ස්ට්‍රෙන්ත් එක තිබුණේ කලර් බොටල්ස් ප්‍රඩියස් කිරීමේ හැකියාව. ඒ වෙනමකටත් අපිට වර්ණ 10කට වඩා ප්‍රමාණයක් තිබුණා. ඊට අමතරව විශේෂිත ෂේප්ස් ඩිසයින්ස් නිෂ්පාදනය කිරීමේ හැකියාව අප සතුව තිබුණා. එයත් සමග වශයෙන් ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස් විදිහට අපි ගත්තොත් එහෙම ඩියාජියෝ, බකාඩි, යුනිලීව, හයිනිකන් ආදී විශේෂිත කස්ටමර්ස්ලා අපේ ප්‍රඩක්ට් රේන්ජ් එකට එකතු කරගැනීමේ හැකියාව ලැබුණා. අපේ රටට තවත් ආඩම්බරයක්, අපේ විශිෂ්ටත්වය කියාපාන අවස්ථාවක්. දකුණු ආසියානු කලාපයේ පාට බෝතල්, විවිධ වර්ණයේ බෝතල් නිෂ්පාදනය පළමු ආරම්භ කරන්නේ PGP. ඒ තාක්ෂණය වැඩිදියුණු කරන්නේ අපේම ලාංකික ඉංජිනේරුවන් අතින්. මාකට්ස් වශයෙන් බැලුවොත් එම ලෝකයේ තියෙන ඉහළම පෙළේ මාකට්ස් වන කැනඩාව, උතුරු ඇමරිකාව, මෙක්සිකෝව, යුරෝපය,
ඔස්ට්‍රේලියාව නවසීලන්තයේ ඉන්දියාව ඇතුළු මාකට්ස්වල අපේ ප්‍රඩක්ස් දැනට අලෙවි වෙනවා. මේ බෝතල් දැන් මේ ලෑස්සිය ඇමරිකාවටයි කැනඩාවටයි ගෙනියන්න. දැන් ඉස්සරනම් උනේ එහෙ හදන බෝතල් මෙහෙට ගේන්න වුණා. ඒකට සෑහෙන ඩොලර් ප්‍රමාණයක් පිටරටට ගෙවන්න වුණා. දැන් PGP අපේ රටට අවශ්‍ය මේ වීදුරු බෝතල් හදනවා අපේ රටේ ඩොලර් ඉතුරු කරනවා විතරක් නෙවෙයි පිටරටින් ඩොලර් ගේනවා. අවුරුද්දකට මෙට්‍රික් ටොන් ලක්ෂයක් විතර PGP මේ වීදුරු බෝතල් නිෂ්පාදනය කරනවා. එයින් 30% පිටරටවලට යන්නේ. ආඩම්බර නැද්ද? නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්නේ නැතුව රටක් සංවර්ධනය කරන්න බැහැ. ඒ සඳහා නවීන කර්මාන්ත අපි හඳුනාගත යුතුමයි. ලෝකයේ දියුණු රටවල්වල ඒ වගේම අපේ රටේ ගත්තත් කොලිටි රික්වයර්මන්ට්ස් ගොඩක් ඉහළ තත්ත්වයක තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒවා දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ඉතින් මේ අභියෝගය අපි ජයගෙන තියෙන්නේ අපි සතුව තියෙන බොහොම ශක්තිමත් කොලිටි මැනේජ්මන්ට් සිස්ටම් එක තුලින්. අපි අමුද්‍රව්‍ය වලින් පටන් ගත්තාම පාරිභෝගිකයන්ට අපගේ නිෂ්පාදන ළඟායුම දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය මේ කොලිටි මැනේජ්මන්ට් සිස්ටම් එක තුලින් ආවරණය වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා අපිට තියෙන ශක්තියින් තමයි අපේ කාර්ය මණ්ඩලය ගොඩක් අත්දැකීම් බහුල දක්ෂ කාර්ය මණ්ඩලයක් අප සතුව තියෙනවා. ඒ වගේම පරිණත කළමනාකාරීත්වයක් අප සතුව තියෙනවා. ඊට අමතරව තාක්ෂණය ලෝකයේ මේ වෙනකොට පවතින ඉහළම තාක්ෂණික උපකරණ, ඉහළම තාක්ෂණික නිෂ්පාදිත උපකරණ, දෝෂ නිරීක්ෂණ උපකරණ, ඇසුරුම් උපකරණ සහ බෝතල් පරීක්ෂා කරන යන්ත්‍ර අප සතුයි. The purpose is to achieve our mission, which is to be the top three global players in premium cosmetic and perfume category and in pharmaceutical type and glass segment. To achieve this purpose and mission, we have corporate values where we value all our people, we value all our employees, and we encourage them to generate innovative solutions. We also expect all our employees to collaborate within each other, within teams, to derive and to drive exceptional results year after year. We are a team. As a team, we embrace changes. We think and act entrepreneurially. We demonstrate inclusion and sustainability, and we have embodied the values of humility and integrity. We all know that in today's environment, sustainability is one of the major aspects, and we are working towards it by having renewable energy solutions within our plants and expanding it as and when we get an opportunity going forward. We've been investing regularly in developing and uplifting our technology, adding value to the customer products by providing decoration and to the bottle, and by giving unique solutions of color bottles. PGP ආයතනය තිරසර සංවර්ධනය ගැන බොහෝ කාලයක පටන් අවධානය යොමු කළා. ඒ නිසාම මේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව ඔවුන් හැමදාමත් කල්පනා කළා, සැලසුම් සකස් කළා, ඒවා ක්‍රියාත්මක කළා. මේ වහලවල් පුරාම ඒ අය විදුලි බලය උත්පාදනය කරන්නට, සූර්ය බලශක්ති උත්පාදනය කරන්නට ඒ සෝලර් පැනල් හයි කරලා තියෙනවා. ඔබ දන්නවද එයින් උත්පාදනය වෙන විදුලි බල ප්‍රමාණය ජාතික පද්ධතියට ලබා දෙනවා මෙගාවොට් 3.2ක්. මෙගාවොට් 3.2ක්. ඒක මෙරටේ කර්මාන්ත ශාලාවකින් ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙන වැඩිම විදුලි බල උත්පාදනයන්ගෙන් එකක්. මැජික් උඳුනෙන් බෝතල් හැදෙන මැජික් එක දකින්න ළඟයි. ඒත් ඊට කලින් PGP එකේ ප්‍රමිතියයි, ඒ නිසාම ලැබිච්ච සම්මාන ගැනයි අහද්දිත් ලාංකිකයෙක් හැටියට දැනෙන්නේ සතුටක්.
ඇතරම අන්තර්ජාතික වෙළඳපොළට නිෂ්පාදන සපයන ආයතනයක් විදිහට අපිට ISO ස්ටෑන්ඩඩ්ස් නමයක් අප සතු වෙනවා. එතනින් ප්‍රධාන කීපයක් ගත්තොත් ISO 9001 කෝල්ටි මැනේජ්මන්ට් සිස්ටම්, ISO 14001 එන්වයරන්මන්ට් මැනේජ්මන්ට් සිස්ටම්, ISO 50001 එනර්ජි මැනේජ්මන්ට් සිස්ටම් සහ FSSC 22000 ප්‍රධාන කීපයක්. ඊට අමතරව තවත් ISO ස්ටෑන්ඩඩ්ස් පහක් අප සතුයි. අපිට මේ වසර කිහිපයක අපගේ නිෂ්පාදන හැකියාව නිපේවුම් අපනයනය කිරීම සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී ජනාධිපති සම්මාන, විවිධ චේම්බර්ස් වලින් සම්මාන ඇගීම් රසකට පාත්‍ර වෙලා තිනවා. PGP ආයතනය රටට ඩොලර් ගෙන එන අතරතුර, රටේ ඩොලර් ඉතිරි කරන අතරතුර කුඩා හා මධ්‍ය පරිමාණ අපේ රටේ කර්මාන්තකරුවන්ටත් අති විශාල උදව්වක් අත්වැලක් වෙනවා. ඒ තමයි දැන් ඔබ මෙහෙම හිතන්න, ඔබ කුඩා ව්‍යාපාරිකයෙක්, ඔබ ඖෂධ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා, ඔබ සුවඳ විලවුන් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඒ සුවඳ විලවුන් නිෂ්පාදනයට අවශ්‍ය බෝතල් 100ක්ද 200ක්ද 1000ක්ද ඒ ප්‍රමාණයේ මේ ආයතනයේ මිලදී ගන්න පුළුවන් සාමාන්‍ය මුදලකට. එහෙම නැතු ඔබ වෙනුවෙන් වෙනම බෝතලයක් නිර්මාණය කරගන්න ගියා නම් ඔබට විශාල මුදලක් ආයෝජනය කරන්න වෙනවා. ඒක කරන්න බෑ. ඒ නිසා PGP ආයතනය මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් ලෙස මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දෙන අත ඉතාමත් වටිනවා. ඉතින් මහා ව්‍යාපාරිකයෙක් හැටියට කුඩා ව්‍යාපාරිකයින්ට ලබා දෙන මේ අත්වැල කියන්නේ රටට සෙත්තෙලියක් නොවේද? අපි ලෝදිය උඳුනේ දවසකට බෝතල් 110ක් හදන මැජික් එක බලන්න. අවුරුදු 10කටත් වඩා නිවෙන්න නොදී තියාගන්න උඳුනේ ක්‍රියාකාරීත්වය බලන්න. මෙතන හරිම ഘോഷාව, මැෂින් වල සද්දේ, රස්නේ සද්දේ මැද්දේ කොහොම හරි බලමු. ඔන්න එහෙනම් බෝතල් හදන මැජික් එක, මැජික් උඳුර මෙතන තමයි තියෙන්නේ. සෙල්සියස් අංශක 1600 උෂ්ණත්වය. මේ බලන්නකෝ, ඇතුලේ රස්නේ ඉන්න බෑ, පිට පිච්චෙනවා. මේ මිනිස්සු කොහොමද වැඩ කරනවා ඇත්තේ? ඒක තමයි කියන්නේ මැජික් කාර්ය. මිනිස්සු වෙන්න බෑ. මේ බලන්නකෝ, ලෝදිය ගුලි පෝචුට්ට දෙන්න බලන්න. දැන් මේ මිට දිගෙත් රස්නේ එනවා. මේ ලෝදිය ගුලිය හැදෙන්න අරතරම් දැවි තෙල්, ඒ වගේම ගෑස්, ඒ වගේම විදුලි බලය අපි යොදා ගන්න ඕනේ. 1600 මේ උඳුන දවස් 365 හැම තප්පරයකම තියා ගන්න ඕනේ. ඒකයි කියන්නේ මේගොල්ලෝ මිනිස්සු වෙන්න බෑ. මේගොල්ලෝ පැහැදිලිවම මැජික් කාර්යෝ. මැජික් උඳුනෙන් ලෝදිය ගුලියක් අදාළ අච්චුවට වැටිලා බෝතලේ හැඩය මැවෙනවා. ඒ මැවෙන බෝතල් ලස්සනට එක පෙළට බලන්නකෝ නට නටා යන තාලෙ හරියට පෙරහැරක් යනවා වගේ. සමහර බෝතල් පිටරට යන්නයි ලෑස්තිය. තවත් ඒවා අපේම රටේ ආහාර සහ විවිධ පානයන් ඇසුරුම් කිරීමට නොයේ කර්මාන්ත ශාලාවට යෑමට සූදානමි.
ලෝකෙ පුරා යනකොට බිඳෙන්නේ නැතුව යන්නත් එපාය. ඒ සඳහා හොඳ ඇසුරුමක්, ආරක්ෂිත ඇසුරුමක් අවශ්‍යමයි. ඉස්සරනම් අවශ්‍ය දේවල් ලෝකෙන් ගේන්න වුණා. දැන් PGP glass සිලෝන් TLC නිසා වීදුරු බෝතල් හදලා පිටරට යවන්නත් ලෝකෙට යවන්නත් පුළුවන්කම තියෙනවා. අපි හැමෝටම පාට පාට හීන තියෙනවා. ඒ පාට පාට හීන පාට කරන්න අපි පාට පාටවලට බෙදිලා සමහර විට ගහමරා ගන්නවත් එක. හැබැයි PGP එකේ හැදෙන බෝතල් පාට පාට වුණාට ඒ අය හරි සමගි. එක පෙළට හැදෙන්නේ, එක උඳුනේ හැදෙන්නේ, එක අම්මගේ දරුවෝ වගේ. ඒ විතරක් නෙමෙයි, එකටමයි ඒ අය බාධක වලට මුහුණ දෙන්නේ, බිඳෙන්නේ, නැවත හැදෙන්නේ. මේ PGP එකේ 1000කට ආසන්න සේවක පිරිසගේ ජීවිත පාට කරන්නත් ඒ හැදෙන පාට පාට බෝතල් වලට පුළුවන්කම තියෙනවා. පමණක් නෙවෙයි, රටේ ආර්ථිකයට ලස්සන පාටක් අරගෙන එන්නත් PGP එකට පුළුවන්කම තියෙනවා. කර්මාන්ත රටක් බවට අපේ රට පත් කළොත්, නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළොත්, ඒ සඳහා හැමෝම එකතු වුණොත් මේ ජීවිත වගේම රටේ හැමෝගෙම ජීවිත පාට කරන්න පුළුවන්. PGP glass සිලෝන් TLC එකේ හදන මැජික් බෝතලයක් මමත් ගත්තා. ගෙනියන්න පුරවගත්තේ වතුර. ඔබ දන්නවද, ලෝකයේ ආහාර සහ පානයන් ඇසුරු කිරීම සඳහා තිබෙන වඩා සුරක්ෂිතම සෞඛ්‍යාරක්ෂිතම ඇසුරුම තමයි වීදුරු බෝතලේ. ඒ හින්දා වීදුරු බෝතලේ වාරේ වැඩසටහනින් මුළු රට පුරාම යන්න මාත් එක්ක ඉන්න ඕනේ. අපි යමු ලබන සතියේ සාගරයට. PGP glass සිලෝන් TLC අපට දෙන පණිවිඩය, එක්ව වැඩ කරමු, එක දිගට එළිය දෙන ආර්ථික සංවර්ධනයක් උදෙසා. එය මුළු රටේම අඳුර මකන සෙත් එළියක් වේවි.